මේ වෙලාය මට ප්‍රාර්ථනාව තනි කරන්න බැහැ. තේරුම් ගන්නකෝ. ඒ කියන්න පුතා එවෙනුවෙන් අප අමතක් කරනවාද? ඔද මොකද මේ කලබලි? මේ අර මිනිහා බණ්ඩ මේ බලන්න ගෝයාගේ බඩවද මනවද කරන්නේ? ජීවක මල්ලි නිය හොයාගත්ත? කොහෙවත් නෑ අයියේ. මම බලන්න පුළුවන් හැම තැනක මේ වු. දැන් අපි මොකද්ද පුතා මේකට කරන්නේ? මං නම් කීයටවත් හිතුවේ නෑ අම්මා මේ මිනිහා මේගේ අස්සේ ඉඳගෙන ඔයගේ අලුත් තේරු වැඩක් කරයි කියලා. මං එදා ඉඳන්ම කිව්වනේ මට ওই මිනිහව පේන්න බෑයි කියලා. බලන්න පුළුවන් හැම තැනකම බැලුවා නේද මම. මියා මට පොඩ්ඩේ මිස් වුණා. අපරාදේ මම අවුල් දානවා හත් වෙච්ච දේ. හරි හරි පුතා පුතා කලබල වෙන්නේ නැතු ඉන්නකෝ. අපි බලමු කු ඉස්සරහට මොකද කරන්න කියලා. ඒත් මහත්තයා මේව දැනගත්තොත් නම් විසුමක් වෙන්නේ නැති වෙයි. ඔය මිනිහව හම්බුනත් එහෙම අතපය හතරම කඩලා මේ වෙදගෙදෙට්ටම අරගෙන එන්න. දූ දැන් ඔයා මෙතන කෑකෝ ගහන්න නැතු යන්න ගෙට. ඊයර ප්‍රාර්ථනා කියලා කැමලයිස් කරන්න. ජීවකවලි අයියෝ ප්‍රාර්ථනා දැන් කොහමද? උදේ නම් බෙහෙත් කරපු නිසා මහන්සි ඇති. ශාක්‍ය කොහෙද ගියේ? මහන්සියක් නැන්න ටිකක් නිදිමත. මම උදේම හොස්පිටල් එකට ගියා. ශාන්සිය ගැන කතා කරා. ප්‍රාර්ථනා මං හිතන් ඉන්නේ ගමට ඇවිල්ලා මේ වැඩවලට උදව් කරන්න කියලා. ජීවක මල්ලි අප්පච්චි ඉන්නවා. මට වැඩ ලේසි වෙයි. ඒ අදහස නම් හොඳයි අයියේ. අයියගේ හිත ගොඩක් කාලයකට පස්සේ වෙනස් වෙලා තියෙන. හැබැයි අයියේ ඔක මාම දැනගත්තාන් පස්සේ ගොඩක් සතුටුයි. කොච්චර හොඳයිද ශාක්‍ය. මමත් කැමතියි මේ දේවල් වලට උදව් වෙලා මෙහාට වෙලා ඉන්නවා. කොච්චර වටින ශාස්ත්‍රයක්ද මේක. අන්න බලන්නකෝ ඉතින් අයියේ. අයියට මෙච්චර කල නොතේරෙච්ච දේ ප්‍රාර්ථනා කර තේරෙච්ච දේ. නොතේරෙනව නෙමේ ප්‍රාර්ථනා. මං ඉගෙන ගත්ත දේ වේදකම් ඇතුළේ සාස්ත්‍රය අතර තියෙන වෙනස්කම් නිසා මම පොඩ්ඩක් අතරමඟලා හිටියි. හැබැයි මට දැන් තේරෙනවා මේ දෙකම බැලන්ස් එකේ මට කරගෙන යන්න පුළුවන් කියලා. මේගොල්ලොත් ඉන්නවනේ. ඉතින් අයි පුළුවන් නේ අපිට එකතුලා මේක බැරි දිනු කරගෙන යන්න. අල්ගියරෙති වැරලි ඇඳ දැලි නෙන්වකා ඇල්මෙන්න පුරුගනි උවිදිරි වැඩ තකා තේරුණද? මොකක්ද කියන්නේ පුතේ? මහත්තයා කවුමට යනකොට වන්ති මාත් පිටත් වෙලා ඇති කියලා. මේ රාතන් ළමගේ බේත්තක් උරු වෙනස් කරා. ඉතින් මේ බේත් ටික ගල්වලා මොකද වෙන්නේ කියලා ටිකක් බලාගෙන ඉන්න ඕන. දැන් කොහොමද මහත්තයේ දරුවට ඒ කරන බේත් වලින් ගුණයක් තියෙනවද? මම පටන් ගත්ත වෙදකම නාගුණයක් නේ. මට පේන විදියට හොඳ පැත්තට කරගෙන පාටයි. ඒ කියන්නේ මහත්තයා ඒ දරුවට දැන් ওই පරණ දේවල් සීරම් මතක් වෙන්නේ? ඒක හරියටම කියන්න බෑ. ඒකයි මම මේ වටුරු වෙනස් කරන්නේ. ඒක නෙමෙයි මේ. මොකද ආමිනේ පුතන්ගේ කියන්නේ. දරුවගේ නම් ඉතින් හිතේ වෙනසක් මට තේරෙන්නේ නැහැ මහත්තයා.
දැන් ඔය රාජකාරි වැඩක් වෙනස් කරගෙන ගමට එන්න හදන්නේ හිතේ මොනව හරි තියාගෙන වෙන්නේ නැතිනේ. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මේන අපේ හොඳම සවන් කැටය නාලක්ස්. නොසැලී ඉදිරියට යන සැබෑ ශූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. මට වාර මේ උඳට දැකලා පුරුදුයි මම මේ ඇත්ත කල්පනා කළේ කොහෙද කියලා. ඔව් කොහෙද කොහෙ ඒක තමයි කොහෙද ඔයාට මතකද? වෙන්න බෑ. හා ෂුවර් මම මේ වෙන්න ඕ නෑ. ඔයාගේ නම මොකද්ද මේ කිව්වේ? නෑ මම ඔයාට නමක් කිව්වේ නෑ. මං අර ගර් බලන්න නම ඔයාට ඒ මෙහෙට දෙන්න එන. ඔය ඔය ආපහු ගත්තේ? ඕනේ ඉතින්. වැඩක් නැහැ නේ ඔලෝසත් ඇගිදි. අර්ථනම් ඔය දෙන්න ඕක මෙහාට. මොකද? නෑ මම දෙන්නේ නැහැ. මම මොකද ඔයාට මේක දෙන්නේ? ඔය වඩ ලැජ්ජ නැද්ද නේ තෑග්ගක් දීලා ආපහු ගන්න. ඕ මට ලැජ්ජාවකුත් නැහැ මට මොලේකුත් නැහැ ඔයා වගේ කෙනෙක් තෑග්ගක් දෙන්න. මං කැමතියි අපිට හැමදාම මේ වගේ ඉන්න පුළුවන් නම්. මේ වගේ කිව්වේ? මේ වගේ කිව්වේ මේ වගේ ආදරේ. ඉත අපිට පුළුවන් නේ. ඒක මට විශ්වාසයි. මොකද මොනවා වෙනස් වුණත් මගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයාට අඳුම ගන්න යුතුයකමක් තිබුණේ ගෑණියෝ මෙහෙ එක්කන් එන්න කලින් මගෙන් අහන්න. මං වගේ කසාද බඳපු ගෑණි නෙමෙයි තමා. ඒ උනට මං වගේ දරුවගේ අම්මා අකලංක මං අනිත් අයට ආව ඉන්ට්‍රඩියුස් කරන්න කලින් මං ඔයාව දැනගෙන ඉන්න එපා. මං ප්‍රාර්ථනා මාව එච්චර පහතර දාලා කතා කරන්න එපා. අනේ මට තේරුනේ නැහැ. නෑ මං ඔයාට ඔයා ඔයා කියලා කතා කරනවා, ඔයා මට මිස්ටර් කියලා කතා කරනවා, වරණිය මොකද්ද ඔබේ? එහෙම දෙයක් නෙමෙයි. මට මගේ රස්සාවේදී හම්බ වෙන හැම පිරිමියෙක්ටම මං කතා කරන්නේ මිස්ටර් කියලා. එහෙම නැතුව මට නම කියලා කතා කරන්න පුළුවන් පිරිමි කෙනෙක් මගේ ජීවිතේ නැහැ. ඒක වෙන්නේ නැති. පිරිමි යාළුවේ ඔව් එහෙමත් හරි. අපි ආදරය කරන දෙයක් අපෙන් බලෙන් උදුර ගත්තහම එහෙමත් නැත්තම් අපිට බලාපොරොත්තු දීලා ඒව අපිට ලැබෙන්නේ නැති වුණහම ඒ වගේ දේවල් වලට පයසක් අදාළ නැහැ නේ තරහ වෙන්නේ. ඒක උඩ ලැබෙන්න තියෙන දේවල් නොලැබෙනකොට ඒ වගේ දේවල් වලට තරහ වෙන්නේ නැහැ. වෛර කරන ඔව් ඉතින් තරහ වෙන අය අන්තිමට කොහොමත් කරන්නේ වෛර කරන එක නේද? නෑ හැමතැනදී මෙහෙම වෙන්නේ. හරියට ආදරේ දිවන ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාදන ඇති කරන විෂ බීජ එක්ක සටන් කර සම නිරෝගීව තමයි. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. Anytime combo ඔබ අතටම 555 ප්‍රීලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel දේවල් එක්ක වාට ඉෂානියක තරක් තියෙන එක සාධාරණයි. හැබැයි වැරද්ද මගේ අතේ. ඒක මම එදත් කිව්වා, අදත් කියනවා ප්‍රාර්ථනා. ඒ හින්දා ආ ඉෂානිත් එක්කම වෛරය තියාගන්න එපා. මන්දියා පොඩ බලන්න. ඔව් අපිට කලින් හිතන්න තිබුණ දේවල් ආයිෂ්. දැන් හිතුව කිව්වම නකරනස්. නෑ මං කියන්නේ. ඔයාට තව ටිකක් හිතන්න තිබුණානේ.
ඉස්සල හිතල බැරිම තැන තමයි අයේෂ් මං ඔය තීරණය ගත්තේ. ආදන්න අපි කොච්චර කතා කරත් ඔයගෙ නැති වැඩක් නැහැ කියලා. මම ඒක දන්නවා. ඒත් මම කැමති මං වට වැරද්දක් කළා කියලා වාහිතන එකට. අයේෂ් අපි ඔයගෙන කතා කරන එක නවත්තමු. ප්ලීස්. මං කියන දේ අහන්න ප්‍රාර්ථනා. Just listen to me man. ඔයා කියන දේ අහන එක නවත්තලා මං ගොඩක් කල් අයේෂ්. මං කරපු ලොකුම මෝඩකම තමයි මම මෙච්චර දේවල් කරලා තියදී මම මේ දරුවා ගැන හිතලා වාගෙන පොඩි හරි විශ්වාසයක් තිබ්බක ගැන මොනවද මේ කියවන්නේ? මේ වගේ කිසි වගකීමක් නැති පවුලකින් එදා මං යන්න තීරණය කරපු එකකින් මං අද ගොඩාක් සතුටු වෙනවා. මේ 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 සිටුේෂන් එකව තේරුම් ගන්න ප්‍රාර්ථනා. සනීපෙන් ඉන්නේ. මෙහට පොඩ්ඩ මේ රෙස්ට් කරන්න දෙන්න. අනේ කම්ම කරලා අපිට වදන දේ යන්න දෙන්න අයේ. මේ ප්‍රාර්ථනා නවතින්න හරි. මම මේ තරුණ කරලා අතත් අරින්න. මේ පොඩි ළමෙක් ඉස්සරව මම හිරෙන් ලැජ්ජ නැද්ද? තමුසේ කවුද මේ? ආ මෙයාගේ අලුත් බොඩිගාඩ් තමුසේ. ඈ මම දන්නවා. මම දන්නවා ඔයා පහුගිය හැමදේම අමතක කරලා ලයිෆ් එකේ ඉස්සරහට ගිහින් තියෙන කියලා මට ඒක පේනවා මට ඒක තේරෙනවා. හැබැයි ප්‍රාර්ථනා මට ඒක කරන්න අමාරුයි. එහෙනම් පොඩක් ඉන්නකෝ. මට කතා කරන්න දෙන්නකෝ. ඉඳ ගන්නකෝ. ප්‍රාර්ථනා මාත් හිතුවා අපි දෙන්න වෙන වෙන එක තමයි අපි දෙන්න වෙනුවෙන් ගන්න පුළුවන් හොඳම තීරණය කියලා. මාත් එහෙම හිතුවා. හැබැයි මට වැරදුනා. මොකද ඒ ගත්ත ඩිසිෂන් එක ගැන මම මාරු විදියට පසුතැවෙනවා. මට වා නැතුව ඉන්න බෑ. මට දෝණි නැතුව ඉන්න බෑ. ප්‍රාර්ථනා ඒකයි ඇත්ත. ඇයෝ මෙහෙම කරන්නේ? I still love you. ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥයින් විසින් සානිකව තාවරු කළ ටයර්ස් බේබි. මං අපි දෙන්නට මොන හරි බොන්න ගේන්නද? අනේ එපා කලංක. ඔය මොන හරි ගන්න බලන්න. මං තනින් ගුණ එක හරි නෑ. එනකම් මටත් එක්ක ගිහින්. මර. මම ඔයාට අමුතෙන් උපදෙස් දෙන්න යන්නේ නෑ. මොකද ඔයාට උපදෙස් දෙන්න තරම් සුදුසු කෙනෙක් නෙමෙයි මම. එහෙම දෙයක් නෑ. මට කියන්න තියෙන්නේ ඔයා සතුටු වෙන්න ඕන. ඔයා මං තරම් දුර නොගිය එක ගැන. ආදරේදී අපි ඕනම කෙනෙක් පරදින්න පුළුවන්. හැබැයි ජීවිතේදී අපි සැරයක් වැටෙන්න පුළුවන්. 100 සැරයක් වැටෙන්න උනත් පුළුවන්. ඒ ජීවිතේ අතරමඟ නතර වෙන්න බෑ. මං හැමදේම මතක කරලා ඉති. ඉතාමත් එහමට ආදරේ කියන වචන ටික කියලා මගේ තුවාලේ ආයිත් පැරුවා. දුවට නම් ඒ අවුල ටික දවසක් ගිහිල්ලා හරියයි කියලා අපි හිතමුකෝ. ඒත් ඔයා ඔයාගේ හිතට එකඟ නැතුව තීරණයක් අරගෙන ආයෙත් නදවට සතුටින් ඉන්න පුළුවන් ඒක. ඔව් ඒක ඇත්ත. මං ගත්ත තීරණේ හරි කියලා හිතනවා නේද? මේ ප්‍රශ්නේදී මට එළියෙන් ඉඳලා මේකේ හරි වැරද්ද බලන්න බෑ. සමහර විට මේක ඔය දෙන්නට ආයි හොඳ බැඳීමක් ඇති කරගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක එහෙම නොවෙන්නත් පුළුවන්. මගේ අදහස ඔයා ඔයාගේ හිත කියන දේ කරන්න හරි කියලා. පරිස්සමෙන්. පරිස්සමෙන් කියන්නේ? නැහැ ඉතින් මේ කාලේ මේ ගෑනු කෙනෙක් තනියම ඉන්න පුළුවන් තරම් හොඳ කාලයක් නෙමෙයි.
ඒක අනේ සරි මං හිනා වුණේ ඔයතරීට අපේ අම්මා වගේමයි අම්මත් කියනවා හැමතිස්සෙම ගෑනු ළමයෙක්ට තනියෙන් ඉන්න බෑ කියලා මේ ගෙදර දොරවල් හවස 6ට වැහුණට පස්සේ ආයි මේ දොරවල් ඇරෙන්නේ උදේ වෙලා මම ඒක යාළුවෙක් විදිහට කිව්වේ ඔයා ගැන හිත මං ගැන හිතලා අසහින්දනේ අම්මි අරගෙන දෝනි කියනවා නම් අම්මි අනිත් දවසේ ටෙඩි බෙයල තෑගි දෙන්න නැතුව ඉන්න. ටෙඩි බෙයල නැති වුණාට ඊළඟ පාරත් ලොකු gift එකක් ඕනේ. මේක අම්මිද ගත්තේ? මගේ දෝනිට අමාරුද? නෑ අම්මේ, ડોක්ටර් කල් කිව්ව බය වෙන දෙයක් නෑ කියලා. අම්මියා දැන් නැතුව ඉන්නකෝ. අනිත්ට මොකක්ද උනේ ආයෙෂ? නෑ නෑ මේ පිටි හැටියෙම මොකද හුස්ම ගන්න අමාරු වෙලා නේ? අමාරු වෙලා? මොකක්ද ඒ කතා? අම්මේ. ඇයි දෝනි? මට තාත්තිය බලන්න යන්න ඕනේ. ඇයි දෝනි එකපාරට මෙහෙම කියන්නේ? මං තාත්තිය ගොඩ දවසකින් දැකලා නෑ. ඉතින් දුන්නේ ඔයා තාත්ති ගාවට යන්න කැමති නෑ නේද? ඉතින් තාත්තිට මාව බලන්න එන්න කියන්නකෝ. මට තාත්තිව ගොඩාක් මතක් වෙනවා. හරි. මං තාත්තිට කියන්නම් ඔයාව බලන්න මෙහාට එන්න කියලා. දැන් මගේ හොඳ දුන්නේ වගේ නිදා ගන්නකෝ. අද මොනවද කරන්නේ? මට තාත්තේ කාර් එකේ ඉන්න කියලා ඉෂානියන්ටි තවංකල් එක්කෙනෙක් එක්ක කතා කරන්න ගියා. ඊට පස්සේ? ඊට පස්සේ ඇවිල්ලා මාත් එක්ක කතා කරේවත් නෑ. එයාට තිබ්බේ ඇන්ග්‍රි මූඩ් එකක්. මොනවද යට උන නේද? ඉන්න මේ බලන්න. අහින්න පවහනේ. හරි. Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. චූටි, අයි පුටි. ඇයි? වහිනින් බය වුණාද?